අද නම් ගෙදර වැඩ ටික කරගෙන ටිකක් දවල් වුණා. ඔන්න දැන් ඉඩක් ලැබුණේ චූටි පැටියත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න. ඉතින් ඔන්න දැන් මං හදන්නේ දවල්ට කන්න සෝයා මීට් එකක් හදාගන්න. ඉතින් මම සෝයා මීට් හදද්දී සෝයා මීට් පැකට් එකේ තියෙන තුන පහ නම් පාවිච්චි කරන්නෙම නෑ. මම ගෙදර හදාගත්ත තුන පහ කහ මිරිස් කුඩු තමයි මම පාවිච්චි කරන්න උයනකොට. ඉතින් අද මෙන්න මේ විදිහට ලුණු ටික කරපිංජ ටික තෙල් දාගෙන අමුදුන පහ ටිකක් දාලා මේ විදිහට ඔන්න කලවම් කරගන්නවා. සෝයා මීට් චූටිවට කපාගෙන තමයි මේකට එකතු කරන්නේ. ඉතින් ඔන්න මම තාම මිරිස් දැම්මේ නෑ. වතුර දාලා ටිකක් ඉදෙන්න දීලා බැතපු මිරිස් කුඩුයි ගම්මිරිසුයි කහ ටිකකුයි ඒ වගේම සියඹලයි ලුණුයි තමයි එකතු කරන්නේ. මේ විදිහට ඔයා හදාගත්තොත් ඔයාට ඔෆිස් ගෙනියන්න හස්බන්ඩ්ගේ බත් එකට බඳින්න වගේම පාන් රොටි කන්න එහෙමත් හොඳට ගැලපෙනවා. ඉතින් අද ඔන්න හස්බන්ඩ් ගෙදර වුණාට එයාව පෙන්නන්නවත් බැරි වුණානේ. මේ බලන්නකෝ එයා වහල උඩට වෙලා ලොකු වැඩක්. ඉතින් මායිචුට පුතයාව එයාව බලන්න. චූටි පුතාට මම මේ දවස්වල රස්න නිසා බටෙන් ටිකක් සෙල්ලම් කරන්න දීලා තමයි යව නාවන්නේ. ඉතින් ඔන්න හස්බන්ඩ් වහලින් බැස්ස වෙලාවේ චූටි පුතා එයාට වතුර ගහනවා. ඒ දෙන්නට එක හරිම ජොලි. ඔන්න ඉතින් තාත්තයි පුතාටයි සෙල්ලම් කරන්න දීලා මං ආව තාත්තට මේම එකක් හදන්න. ඉතින් එයා මහන්සි වෙලත් ඉන්නේ. ඒක නිසා මට හිතුණා අන්නාසි මේම එකක් හදන්න ඕනි කියලා. මේ අන්නාසි කෑල්ල මන් තියලා තිබ්බ ජෑම් හදන්න. ඉතින් ඒ වුණාට දැන් ඒකෙන් මේම එකක් හදනවා. අපේ චූටි පුතාත් හරිම ආසයි ජූස් වර්ග බොන්න. මං ගොඩක් කලාවට ගෙදර තියෙන පළතුරු වලින් එයාට ජූස් හදලා දෙනවා. ඔන්න ජූස් එකේ රස වැඩි කරගන්න කෙසල් ගෙඩි දෙකක් දාලා තමයි මම අද ඔන්න හදාගත්තේ. ඉතින් ඔන්න මට ගොඩ දවසකින් ගෙදර යන්න බැරි වුණා. ඉතින් අද ඔන්න හවස හස්බන්ඩ් තින්නේ හින්දා අපි තුන්දෙනාම ගෙදර යන්නයි ලෑස්ති වුණේ. ඉතින් අපි ගොඩක් කලාට ගෙදර යනකොට වැව් බන්ට් එක දිගේ ගිහින් මේන් රෝඩ් එකට දාලා තමයි ගෙදර යන්නේ. ඉතින් ඒ මොකද දන්නවද? අපේ චූටි පුතා මේ වැවට හරිම කැමතියි. ඉතින් ඔන්න ගොඩ දවසකින් ආව නිසා චූටි පුතාගේ සතුට දෙගුණ වෙලායි තියෙන්නේ. මොකද පුතා Ah!
කවුද කතා කරේ? අත්තේ. ඔය. අත්තේ. ඔය. මම කන්නේ පොඩි කට. ඔය කොමඩි. ඌ උඩපෝ උඩපෝ. මෙන්න මෙයාට වචනෙන් කතා කරන්න බැරි වුණාට අපි එනකම් මඟ බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ආදරයට අම්මයි අප්පච්චි දෙන්න තෝසේ හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද ඕන දෝස කන්න අම්ම හැදේ හත් මාළුවක්. හරිම සුවඳයි, හරිම රසයි. ඉතින් චෝට පුතාට ඔන්න මං කලින්ම කවා ගන්නවා. මෙයා මේ දෝස එක දැක්කට පස්සේ කවනකම් හිටියෙත් නෑ. එච්චරකට හදිසි දෝස ටික කන්න. ඔන්න ඉතින් එයා තනියම කන්නයි හදන්නේ.